අයිබෝ අද හදිස්සියේ මුහුදු වෙරළට පොඩ්ඩක් ආවා මුහුදු වෙරළට ආවම මම මේ මුහුද්ද වෙරළේ තියනවා දැක්කා බෝතල් වීදුරු බෝතල් ඒකේ බෝතල් තියනවා දැක්කා ඒ වීදුරු බෝතල් දැක්කහම මට පුංචි දෙයක් මතක් වුණා ඒ මතක් වීමත් එක්ක මම මේ දේ ඔයාලට පහදන්න ඕන කියලා හිතුණා ඒ තමයි මේ ලෝකේ එක විද්‍යාවක් තියෙනවා ඒ තමයි අපේ ආත්මය සිරකිරීම කියන කාරණාව මේක ලොකු විෂයක් ඒ වගේම මේක අති භයානක දෙයක් ඒ වගේම මේක මහා පාප කර්ම කිසිම වෙලාවක කරන්න හොඳ නැති මහා පාප කර්මයක් තමයි මේ ආත්ම හිරය කියලා කියන්නේ ඒ කියන්නේ මම කලින් වීඩියෝ වලත් ඔයාලට කියලා තියෙනවා මේ අපේ අපි මේ භෞතික පේන කයට එහා අපි හැමෝටම තවත් කයක් තියෙනවා. ඒකට අපි කියනවා ආත්මය කියලා. තව අවස්ථාවක් අපිට කියන්න පුළුවන් පංච උපාදානස්කන්ධය කියලා කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය කියන දේ අපිට පැහැදිලිවම පෙන්වන්නේ භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ පහළ වෙන්නත් පෙර මේ ආත්මය කියන කාරණාව මේ ලෝකේ තියෙනවා. එතකොට මේ ආත්මය යම් මනුස්සයෙකු දුර්වල කිරීම පිණිස මේ ආත්මයට පහර ගහන්න පුළුවන්. යම් මනුස්සයෙක් දුර්වල කරන්න ආත්මයට පහර ගහන්න පුළුවන්. ආත්මයට පහර ගැව්වට පස්සේ එයාගේ මේ භෞතික කය අඩපණ වෙනවා. භෞතික කය අඩපණයි. භෞතික ව්‍යාකරණ සෑම වෙලම අඩපණ වෙනවා.